සුප දවසක්කෝ යල හැමෝටම සත්්‍ය ආකාරය හා ක්‍රියාකාරිත්තය පාඩ මේ භානව ජීරණ පද්ධතිය ගැන අපි අද කතාගරම්. අපි කලින් වීඩිය එක කතා කර සත්ත සදුශපෝෂණය ගැන සුපිරීර කතා කරා අන්නේ සත්ව සදුෂපෝෂණයේ පියවර සම්පූර්ණ කරන පද්ධතියේ තමයි මේ ආහාර ජීරණ පද්ධතිය කියන්නේ අපි ආය මතක්කරගව මේ පියවර මොනාද කියලා අධිග්‍රහණය ජීරණය අවශෝෂණය සුීකරණය සහ පහකිරීම මේ පියවරවල් ගැන විස්තරාත්ම අපි ඉස්සරහට කතා කරමු. හරි දැන් අපේ ජීරණ පදධතියේ වීහොය ගැන කෙටියෙන් බලමු අපි. මානවහාර මාර්ගනාලය බාහිර පරිසරයට සම්බන්ධ වෙලා තියෙන දි්ගනාාලයක් අපි උදඩ ඉදම් පහලට එනකම් පිළිවෙල්ට බලමමේටී එකටම මොක කුහරය ග්‍රන්ති ග්‍රසනිකාව අන්න ශරෝතය ආමාශය මහාන්ත්‍රය කුඩාන්ත්‍රය ගුදය ඔොයාලා මතකතියා ගන්න මේ කුඩාන්ත්‍රය හරියටම කොටස් තුනකට බෙදලා පළවෙනි කොටස තමයි ග්‍රහණය මැද කොටස ශුුණ්්‍යන්ත්‍රය සහ අවසාන කොටස ශේෂාන්ත්‍රකය මේ ආර ජීර්ණපද්ධතියට අක්මාව පිත්තාශය සහ අක්්න්‍යාශය මේ ග්‍රන්ති අයත් වෙනවා. හරි අපි මේ එකින් එක සරලව විස්තර කරගමු දැන්. මක කුහරය මකකුහරය ඇතුළේ අපි ගන්න ආහාරවලට යාන්ත්‍රික හා රසායනික ජීරණයක් සිද්ධ වෙනවා. ඔයල දන්නවා දත්වලින් හපන එක තමයි යාන්ත්‍රික ජීරණය කියන්න. මකකුහරේ තියෙනවා කේට ග්‍රන්ති අපි මකකුහරේ රසායනික ජීරණය ගැන කතා කළොත් අපේ කේටයේ තියෙනවා කේට ඇමයිලස් ඔර දන්නවවා පිෂ්ට අඩංගු ආහාර අපි කඩල ටිකක් කනවා කියලා හිතමුකෝ ටිකවෙලාවක් කටේ දෙයාගෙන හපහපද්දි පැනිි රසක් කෙනවනේද මෙහිම වෙන්නේ කේට ඇමයිලස් වලින් පොලි සැකරයිඩ ඩයි සැකරයිඩ බවට පත්කරන ක්‍රියාවලිය කේටේතිනවා ජලය රසායනක ජීරණයට ගොඩක් උදව්වෙනෝ මේ කේටේ තියෙන ජලය කේේතිනවා ශලේශ්මල ශලේශ්මල වලින් කරන්නේ අපි ගන්න ආහාර ස්නේහනය කරනවා නැත්නම් ලිස්සන ගතයක් ඇති කරලා ආහාරය ගිලින්න පහසු කරනවා මේකට තමයි මේ ස්නේහනය කියන්නේ ලිස්සන ගතියක් ඇති කරණකට අපි ඊළඟට කතා කරමු ග්‍රස නිකාව ගැන ආහාර් මාර්ගයට ශ්‍රසන පද්ධතිය සම්බන්ධ වෙලා තියෙන තැන පොඩි ඉඩක් තියෙනවා අන්න මෙතනට තමයි ග්‍රසනිකාව කියන්නේ. ඊළඟට අන්න ස්රෝතය. ග්‍රසනිකාවී දැන් ආමාසයට යනකන්ම තියෙන දිද්ගනාලය තමයි මේ අන්න සෝතය කියන්නේ. ඔයල දැනගන්න අපි ගන්න ආහාරය මේ අන්න සෝතයදිගේ පහල්ට යන්නේ ක්‍රමාකුංචනයෙන්. ඒ කියන්නේ සංකෝචන හා ඉහිල්වීම්වලින් ආහාරය පහලට තල්ලු කරන එක තමයි කරන්නේ ඊළඟට කතා කරමු ආමාශය ගැන අපේ ආමාශය ජේ හැඩයක් තමයි ගන්නේ මේ අපේ ආමාශය ආමාශයක යුෂශාවය කරනවා හොනාද මේ ආමාශයක යුස කියන්නේ ශලේෂ්මල පෙප්සිනෝජන් හා එල් වලට තමයි ආමාශයක යුස කියන්නේ අපේ ආහාර ආමාසයට වැටුණට පස්සේ මේ එල් වලින් ගණ ආහාර කෑලි දියකරලා දානවා. මස්කට්ටක් කනවා කියන හිතමකු මේක ආමාසයේ එල් නිසා දිාරු වෙලා යනවා. ඒ වගේම මේ එ්Cල් අහිතක බැක්ටිරිියයාහෙම විනාශ කරලා දානවා. ඊට පස්සේ ශලේෂ්මලවලින් මේ දාරු විච්ච ආහාරවල්ට නිකං සෙවල ගතියක් ගෙනා එහම ලිස්සනගතියක් ශලේශ්මලවලින් කරන්නේ ආහාර් ලේසියෙන්ම කුඩාන්ත්‍රයේ පහලට යන්න පුළුවන් වෙන්න. මේ ආමාශයකයුෂ අපේ ආහාරවලට මිශ්ෂ වුනාට පස්සේ අපේ ආහාරයට ආමලසේ කියල තමයි කියන්නේ. හරි ඔයාලා මතකතියාගන්න ආමාශය තුළ මත්කෑ මේ ක්‍රියාවලයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ නිකන් ආමාශයේ බිත්්ති එක එක අතුල්ලනවාගේ. ආහාර ්‍යන්ත්‍රිකව ජීරණය කරනවා මේ මත්කෑ මේ ක්‍රියාවලිය නිසා. ඊ ළඟට කුඩා අන්ත්‍රය. අපේ කුඩාන්ත්‍රේ කොටස් තුනකට පෙදුවට පස්සේ එකටමතියෙන්න්නේ ග්‍රහණය. ඒයන්නේ අග්්‍යාශය ඉස්සරහ තියෙන සී හැඩෙති කොටස කුඩාන්ත්‍රයේ මැදතින්න ශුුණ්්‍යාන්ත්‍රය කුඩාන්ත්‍රයේ අවසාන කොටස තමයි ශේෂාන්ත්‍රකය අපි දැන් කුඩාන්ත්‍රයේ සිද්ධ වෙන රසා එනක ජීරණය ගැන සරලව කතා කරම්. එකට මාපේ ග්‍රහණීෙන් කොලිසිස්්ටුකයිනීන් හා සිික්‍රිටීන් යන හෝමෝන දෙක ශ්‍රාවය කරනවා. මේ හෝමෝණවලෙන් කරන්නේ ආහාර ජීරණපද්ධදයට අදාළ අග්්‍යාශයෙන් හා පිත්තාශයෙන් අග්්‍යාශයක යුශ්‍ය සහ පිත නිදහස් කිරීම උත්තේජනය කරන ඔහල දැනගන්න මේ පිත නිපද වෙන්නේ අපේ අක්මාවෙන් මේ අක්මාවෙන් නිපද වෙන පිත ගබඩා කරන්න පිත්තාශයේ මේ පිත කුඩා අන්ත්‍රේදී මේත ජීර්ණයට සහ අවශෝෂනයට තමයි උදහවෙන්නේ හරි අපි දැනට විඩිය එක නවත්න ආහාර ජීර්ණ පදධති ඉතුර ටික අලුත් වීඩියුව එකක්කි නරන්න එන්නම් එතකන් සප්්‍රයිප් කල තියාගන්න බෙල්ලයික එකත් මතක් කරල ලික් කරන්න හැමෝටම ගුඩලක්.